මෙවන විට COVID-19 ආසාදිත මරණ 130ක් වාර්තා වී ඇති අතර ඉන් 117ක්ම වාර්තා වී ඇත්තේ ඔක්තෝබර් 4 වෙනිදායින් පසු ඇති වූ COVID-19 දෙවන රැල්ලක් සමගයි. එම පුද්ගලයන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 71ට වඩා වැඩි පුද්ගලයින් වන අතර එම සංඛ්‍යාව 56ක්. අවුරුදු 61ත් 70ත් අතර පුද්ගලයින් 23 දෙනෙකු 51ත් 60ත් අතර පුද්ගලයින් 18 දෙනෙකු 41ත් 50ත් අතර පුද්ගලයින් 13 දෙනෙකු සහ 31ත් 40ත් අතර පුද්ගලයින් 4 දෙනෙකුද COVID-19 ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබෙනවා. වයස අවුරුදු 10ත් 30ත් අතර වයස් කාණ්ඩයේ පුද්ගලයින් 3 දෙනෙකුද මියගොස් ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළා. මේ අතර ඊයේ COVID-19 ආසාදිතයන් 521 දෙනෙකු මෙරටින් හඳුනාගෙන අතර ඉන් සිව් දෙනෙකු විදේශගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන්. ඉන් එක් අයෙකු විදේශිකයෙකු වනවා. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ COVID-19 පොකුරින් හඳුනාගෙන ආසාදිතයන් සංඛ්‍යාව 23000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව 23001ක්. ඉන් 16,030 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා. බන්ධනාගාර ආශ්‍රිතව COVID-19 ආසාදිතයන් 221 දෙනෙකු අද හඳුනා ගැනීමත් සමග බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2000 ඉක්මවා ගියා. එම සංඛ්‍යාව 2051ක්. බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා පැවසුවේ ඉන් 181 දෙනෙකුම පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් වාර්තා වී ඇති අතර අනිත් ආසාදිතයන් වාර්තා වී ඇත්තේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් සහ බන්ධනාගාර රෝහලින් බව. ඇලියගොඩ දියුරුම්පිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් ආශ්‍රිතයන් 17 දෙනෙකුද COVID-19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. සෞඛ්‍යංශ පැවසුවේ මොවුන් ඇලියගොඩ, මින්නාන, බෝපැත්ත, කිරිපෝරුව, මෝරගල ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන් බවයි. COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 70ක්.